කොහොමද යාළුවනේ ගිනි පික් සුරතුරුන්ට ආදරය කරන ඔයාලා හැමෝම කැන්ඩි ගිනි පික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා අද මම කතා කරන්නේ ගිනි පික් සුරතලෙක්ව හරි විදිහට නාවන්න කොහොමද කියලා මේ සම්බන්ධව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා ඉතින් මම වීඩියෝ එක අතරමැදදී ඔයාලට අවශ්‍ය තොරතුරු හැමදේම කියන්නම් අපි බලමු ගිනි පික් සුරතලෙක්ව නාවන්න මොනවද අවශ්‍ය කියලා මේකදී ඔයාට වතුර හොඳින් උරා ගන්න තුවායක් අවශ්‍යයි ඒ වගේම මම මේකට බේසම් තුනක් පාවිච්චි කරනවා. එක බේසමක තියෙන්නේ උණු ජලය. මොකද ජල කරාම ගලා යන ජලය ගිනි පික් සුරතුරු නාවන්නේ නැහැ. මොකද එයාලගේ ඇස් වලට කන් වලට නහයට වතුර යන්න පුළුවන්. ඒ නිසා බේසම් පාවිච්චි කරනවා. අනිත් බේසමේ තියෙන්නේ බේබි ෂැම්පු දිය කරලා හදාගත්ත වතුර එකක්. මේකට උණු ජලය තමයි භාවිතා කරන්නේ. අපේ අත දාන්න පුළුවන් ගිනි පික් සුරතලාව නාවන්න පුළුවන් තරමේ රසනේ ජලය. අපි දැන් බලමු කොහොමද අපේ පුංචි සුරතල ටික මම නෑවේ කියලා. මේනි අපේ මයිලෝ බබා ඔන්න යාළුවනේ ඔයාලා ගිනි පික් සුරතලෙක් නාවනකොට මම කියන කරුණ ටික හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම ගිනි පික් කෙනෙක් නාවනකොට එයාව ගැඹුරු ජලයේ දාන්න එපා. මෙන්න මේ වගේ එයාගේ කකුල් යට වෙන මට්ටමට විතරක් වතුර දාන්න. ඒ වගේම එයාගේ බෙල්ලෙන් පහළ විතරයි ඔයා නාවන්න ඕනේ. මූණ එහෙම වතුර දාලා නාවන්නම් එපා. ගිනි පික් කෙනෙක්ව කෙලින්ම ටැප් එකකට නැත්නම් ගලා යන ජලයකට දාලා සෝදන්න එපා. මේ වගේ එයාව ප්‍රවේශමෙන් බේසමක තියලා හෙමින් එයාව අතුලන ගමන් නාවන්න. ඒ වගේම ගිනි පික් කෙනෙක්ව ගොඩක් වෙලා වතුර තියාගෙන ඉන්න හොඳ නැහැ. පුළුවන් ඉක්මනින් එයාව නාවලා ගන්න ඕනි. ඒ නිසා මම කෙලින්ම ෂැම්පු දිය කරපු මද උණුසුම් ජලයෙන් මෙයාලව නාවනවා. මෙන්න මේ විදිහට හොඳින් ඇඟිලි වලින් මසාජ් කර කර ගිනි පික් කෙනෙක්ව නාවන්න. ඊට පස්සේ මම වතුර බැහැලා යන මෙන්න මේ වගේ බේසමක් පාවිච්චි කරනවා. එතකොට ලේසි. ඒ වගේම ආට මේ වගේ කප් එකක් තියාගන්න පුළුවන් නම් හොඳයි. ඔයාලට පේනවනේ මම ඉක්මනින්ම මෙයාව නාවලා ගත්තා. එතකොට ඔයාලත් ගිනි පික් සුරතුරු නාවනකොට ගොඩක් වෙලා යාලව වතුර තියන්න එපා. මොකද එයාලට නානවා කියන්නෙම ලොකු ආතතියක්. ගිනි පික් සුරතුරුන අඟල් දෙකකට වඩා වැඩි ගැඹුරු වතුර දාන්න එපා. මොකද එයාලා පීනනවා වුණත් එයාලා පීනන්නේ එයාගේ ජීවිතේ බේරගන්න. නැතුව අපිට පිටින් පේනවා වගේ ආස්වාදයක් එයා විඳින්නේ නැහැ. ඒ නිසා එයාව ගැඹුරු ජලය නම් කොයි වෙලාවකවත් දාන්න එපා. ඒ වගේම ඔයා අලුත් ගිනි පික් සුරතුරුන් හදන අයිතිකාරයෙක් නම් ඔයා තනියම සුරතලාව නාවන්න යන්න එපා. තවත් කෙනෙක්ට එතන ඉන්න කියන්න. මොකද බොහෝ වෙලාවට මෙයාලා බේසමෙන් පනිනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔයා අවධානයෙන් ඉන්න ඕනි. ඒ වගේම ගිනි පික් සුරතලාව අල්ලගෙන ඉද්දී තව කෙනෙක්ට වතුර දාන්න කියන්න. මොකද ඔයා අතින් වැරදීමක් වුණොත් එයාගේ කටට නහයට වතුර යන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරනවා ගිනි පික් සුරතුරුන්ට හුස්ම ගන්න පුළුවන් නහයෙන් විතරයි. ඒ නිසා මෙයාලත් එක්ක ඔයාලා කටයුතු කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. නාවල ඉවර වෙලා වතුර හොඳින් උනන තුවායකින් මේ විදිහට හෙමින් පිහදාන්න. මෙයාලා හරිම දඟයි පැනලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එයාව අල්ලනකොට එයාට රිදෙන්නේ නැති වෙන අල්ලලා හෙමීට හොඳින් පිහදාන්න. ඒ වගේම මෙයාලව පිහදානකොට ඔයාට පුළුවන් එයාගේ මූණ තුවාය තෙත කරලා හොඳින් පිහදාන්න. මේ වෙලාවට එයාගේ ඇස්වල නම් ඔයාගේ ඇඟිලි වදින්න දෙන්න එපා. ඒ වගේම ඔයාට ගිනි පික් සුරතලාව නාවල ඉවරුනහම එයාගේ හම හොඳින් බලා ගන්න පුළුවන්. එතකොට හමේ තුවාල තියනවද, ආසාදන තියනවද, නියපුතු කොහමද, ඒ හැමදේම බලා ගන්න පුළුවන්. ඔයාට නියපුතු කපනවා නම් මේක තමයි හොඳම අවස්ථාව. මොකද එයා නාවල ඉන්න නිසා නියපුතු කපන ලේසි. නියපුතු කපන නිවැරදිම ක්‍රමය මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙන එන්නම්. ගිනි පික් සුරතුරුන් පිහදානකොට ඩ්‍රය මැෂින් අල්ලනවා නම් ඉතාම ප්‍රවේශමෙන්. මොකද තුවායෙන් මෙයාලව පිහදාලා වේලන්න පුළුවන්. ඒ වගේම අවුවේ තියෙනවා නම් ගොඩාක් සැර අවුවේ තියන්න එපා. විශේෂයෙන්ම රතුපාට ඇස් තියෙන ගිනි පික් සුරතුරුන් ඉන්නවා නම් එයාලව නම් කොහොමත් අවුවේ තියන්න එපා. ඩ්‍රය මැෂින් අල්ලනකොට ඉතාම ප්‍රවේශම් වෙන්න. මොකද මෙයාලා ගොඩාක් බය වෙනවා. ඒ වගේම පිහදානකොට මෙයාලගේ කන් ආශ්‍රිතව හොඳින් පිහදාන්න ටිකක් වතුරෙන් තෙත් කරලා තුවාය කන් දෙක පිහදාන්න පුළුවන්. නමුත් කන ඇතුළට වතුර යවන්න එපා. මෙයාලගේ කන් පිරිසිදු කරන වෙනත් ක්‍රමයක් තියෙනවා. මම ඒකත් ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. මෙන්න ඉන්නවා අපේ නවප චන්දියා. දැන් කොහමද, ලස්සනයි නේද? මයිලෝ කියන්නේ කලින් වීඩියෝ වල හිටපු අපි බේරාගත්ත ගිනි පික් සුරතලන්ගෙන් එක්කෙනෙක්. මෙයාලට මයිට ආසාදන වලට බෙහෙත් කළා. ඔයාලට මතක ඇති, දැන් මේ හැමදේම මෙයාලට හොඳයි. හැමෝම නිරෝගීව ඉන්නවා. අපි දැන් බලමු මයිලෝ වගේම අනිත් ගිනි පික් බබාලා ටික කොහොමද නෑවේ කියලා.
ඔයා ගිනිපිග් හදලා හොඳට හුරු පුරුදු කෙනෙක් නම් ගිනිපිග් සුරතලුන් ඔයාගේ අතට හොඳට හුරුයි නම් ඔයාට පුළුවන් ඔයාගේ ඇඟිලි තුඩුවල වතුර ගාගෙන මෙන්න මේ විදිහට එයාගේ මූණ මසාජ් කරන්න. මූණට කෙලින්ම වතුර නම් දාන්න එපා. මෙන්න මේ ක්‍රමයට පුළුවන් එයාලගේ මූණ හොඳින් පිරිසිදු කරන්න. නමුත් ඔයා අලුත් අයිතිකාරයෙක් නම් ඔයා මේ මූණ පිරිසිදු කරන වැඩේ තුවායකින්ම කළොත් හොඳයි. ඔන්න අපේ සොනික් නාලේ ඉවරයි. දැන් අපි ආව හොඳින් පියදානෝ. මේ ඉන්නේ අපේ අනිත් ඡන්ඩියා. මෙයාගේ නම ටෙඩි. දැන් අපි බලමු කොහොමද ටෙඩි නාන්නේ කියලා. ගිනිපිග් සුරතලුන්ව හරි විදියට නඩත්තු කරේ නැත්නම් මෙන්න මේ වගේ ලොම් ගුලි ඇති වෙනවා. මෙයාටත් එහෙම තමයි වෙලා තියෙන්නේ. මේ ඉන්නේ අපි බේරාගත්ත ගිනිපිග් කෙනෙක්නේ. අපි මෙයාගේ ලොම් ගුලි තියෙන ඒවා අයින් කරා. ඔයා ලොම් ගුලි කපලා ඉවත් කරනකොට ඉතාම ප්‍රවේශමෙන් එයාලගේ හම තුවාල වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. මේ ඉන්නේ අපේ චන්දියෝ හතර දෙනාගේ අන්තිම එක්කනා පින්ක් පැන්තර්. ගොඩක් අයට ඇති වෙන ගැටලුවක් තමයි අපි මොන ෂැම්පු වර්ගෙන්ද නාවන්න ඕනේ. නැත්නම් මෙයාලට සබන් හොඳයිද? ගිනිපිග් සුරතුරුන්ට සබන් වර්ග හොඳ නැහැ, ෂැම්පු වර්ගත් හොඳ නැහැ. ඇත්තෙන්ම මෙයාලගේ සම හරිම සංවේදී. ඒ නිසා ඔයා මෙයාලට පාවිච්චි කරනකොට බේබි සබන් වර්ගයක් හරි බේබි ෂැම්පු වර්ගයක් හරි පාවිච්චි කරන්න. ගිනිපිග් සුරතුරුන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ෂැම්පු වර්ග ටිකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට සඳහන් කරන්නම්. ඔන්න දැන් කට්ටියම නාලේ ඉවරයි. දැන් හැමෝම ලස්සන බබාල වෙලා ඉන්නේ. එයාලා ගිනිපිග් සුරතුළුන් නාවනකොට වැසි කාලයක් තෝරගන්න එපා. හොඳින් නව පායන කාලයක් තෝරගන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න දෙයක් තියෙනවා. ගොඩාක් අය ගිනිපිග් සුරතුළුන් තමන්ට ඕනෑම වෙලාවක නාවනවා. ඒක නම් යාළුවනේ කරන්න එපා. ගිනිපිග් කෙනෙක් නාවන්න ඕනේ කාලයක් තියෙනවා. විශේෂයෙන්ම ලොම් කෙටි අය, ඇමරිකන් වර්ගයේ අය, ඇබිසිනියන් වර්ගයේ අය නාවන්න අවශ්‍ය අවුරුද්දටම තුන්පාරක් වගේ. ඒ වගේම ලෝම දිග වර්ග මාසෙට එකපාරක් නෑවුවහම ඇති. එහෙම නැත්නම් මාස දෙකකට එකපාරක් නෑවුවත් ඇති. ඔයා ගිනිපිග් කෙනෙක් හදනකොට එයාලව ඉතාමත්ම ප්‍රවේශම් කරලා ඉතාමත්ම පිරිසිදුර හදනවා නම් ගිනිපිග් සුරතුළුන් නිතරම නවන්න අවශ්‍ය නැහැ. නිතර නිතර නෑවුවොත් ශ්වසන ආබාධ වගේම නියුමෝනියා ඇතිවීමේ අවදානම ඉතාමත්ම ඉහළයි. මේ කරුණු තමයි යාළුවනේ ගිනිපිග් සුරතලෙක් නාවනකොට ඔයා දැන සිටිය යුත්තේ. මේ වගේම ඔයාලට වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.